මේ මෛත්‍රිය දියුණු කරගන්නේ කොහොමද කියන එක ඉතා වැදගත් කාරණයක්. දැන් අපේ මේ අනුපිළිවෙලින් යන භාවනා මාර්ගයෙහි මෛත්‍රී භාවනාව දෙන්නේ හතරවෙනි පියවරටයි. ආනාපාන සතිය දීලා ධක්ඛින්සාකාර ධ්‍යාන ලබා දීලා ඕදාසික සසනේ ධ්‍යාන ලබා දීලායි මෛත්‍රීත හැරෙන්නේ. එතකොටයි ඒක අංග සම්පූර්ණ වඩන්න පහසු වෙන්නේ. නමුත් ඒකේ සැලැස්ම මෛත්‍රී වර්ධන ආකාරය දැනගෙන සිටීම ප්‍රයෝජනයි. මෛත්‍රී කියන්නේ සිතේ මෘදු බව. මිද සිනීහනේ කියන ධාතුවකින් මෙත්ති මෙත්තා මෙත්තායන කියන පදේ හැදෙනවා. සිනීහනේ, සිනීහනේ කියන්නේ මෘදු භාවය. මෘදු භාවයෙහි තමයි මිද ධාතුව වැකෙන්නේ. එයින් හැදෙන පදේ මෙත්ති මෙත්තා මෙත්තායන කියන පද හැදෙනවා. එතකොට ඒ ස්වභාවය හඳුන්වන්න තියෙන්නේ මාතා යථා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ කියන පදයට අනුව මෞපියන්ගේ හද సంతානෙහි සුවකීය දරුවන් ගැන තියෙනවා දියුණුව කැමති බව. දරුවකු කුස පිරිසිඳගත් දාසේ පටන් ඒ දෙමෝපියන් හිතේ පුදුමාකාර මෛත්‍රියක් පහළ වෙනවා. මේ දරුවා නිරුපද්‍රුතව මනුලොව පහළ වේවා. එවාගේ මේ දරුවා ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ඥානයෙන්, ගුණයෙන්, ධනයෙන්, ධාන්‍යයෙන්, යසයිස්වාරයෙන් සෑම දෙයකින්ම දියුණුවටපත් වෙන වාසනාවන්ත පුණ්‍යවන්ත දරුවෙක් වේවා කියන දහසක් සිතිවිලි දෙමෝපෙන් හිතේ ඇති වෙනවා. අන්නේ වාගේ අන් සීලුම සත්‍යයන් කෙරෙහි හිතසුව පැතීම තමයි මෛත්‍රිය. ඒ මෛත්‍රියට ඍජුවම ප්‍රතිපක්ෂ ධර්මය ද්වේෂය. මෛත්‍රියට රහසින්ගෙන සතුරා රාගය. ඔය දෙක තේරුම් ගන්නට ඕනේ. රාගයේ ලෝභය මෛත්‍රියට වින්ගනවා. මෛත්‍රිය වාගේ මුහුණු වරින් එන්න පුළුවන්. ඒතකොට ඒ දෙක තේරුම් ගන්නට ඕන. ඊළඟ මෛත්‍රිය දියුණුවටපත් කරගන්නේ මෙහෙමයි. දැන් විසුද්ධි මාර්ගය, ප්‍රතිසම්බිදා මාර්ග, පාළිය, විභංග පාළි ආදී තැන්වල බොහෝම සවිස්තරව මෛත්‍රී දේශනාව විස්තර කරනවා. මෛත්‍රී වඩන්න ඕන අනුපිළිවෙලක් තියෙනවා. අත්තනි හිත මජ්ජත්තේ අහිතේත චතුබ්බිදේ සමම් පරිති මෙච්ඡාය සම්භාවන්ත සදේශ. එතකොට තමාය, හිතවතාය, මදහතාය, අහිතවතාය කියන ක්‍රම හතරක් තියෙනවා අනුපිළිවෙලක්. මෙතන හිතවතා කියන්නේ ගරු කටයුතු හිතවන්තේ. දරුවන්ට දෙමෝපියෝ, ශිෂ්‍යයන්ට ගුරුවරු, ඔය වාගේ තමන් උපකාර කළ ස්වභාවයෙන්ම හිත මුරුදු වෙන හිතුව පමණින්ම ඒ සම්බන්ධ හිත මුරුදු වෙන කෙනෙක් වන ඉස්සෙල්ලා ගන්න. තමන්ට මේ කරගන්නේ තමා මෙන් කියලා සාක්ෂි පිණිසයි. තමන්ට මේ කිරීමෙන් ධ්‍යානයක් ලැබෙන්නේ තමා හා සමානව අනි අයටත් මෛත්‍රී පිහිටා වාසයා ගන්නයි තමන්ට මෛත්‍රී කරන්නේ. ඉස්සර වෙලා අපි දැන් අර වගේ සීලය පිරිසිදු කරගෙන වාඩි වෙලා සුවසේ වාඩි වෙලා අර පූර්වකෘතිය සම්පාදනය කරගෙන තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා. පාලි භාෂාව දන්න කෙනෙක් නම් අහං අවේරෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනීගෝ හෝමි, සුඛී යත්තානම් පරිහරාමි කියන එක හත් අට සැරයක් තමන්ට හිතින් කියා ගන්නවා. ඒක සිංහල තේරුම මම වෛර නොවේමි, මම තරහ නොවේමි, මම නිදුක් නිරෝගී වෙමි, මම සුවපත් වෙමි කියන තේරුමයි. හැබැයි ජීවත් වෙන කෙනෙක් ඕන මෛත්‍රියට අරමුණු කරගන්න. මෞඛ්‍යයන් අතර කෙනෙක් මේ පරිලෝක ගිහිලා නම් ඒ අරමුණ ගන්නෙ නෑ. ඒකෙන් සමාධි වෙන්නේ නෑ. මෛත්‍රී කරන්න එපා කියනවා නෙමෙයි. ඒකෙන් සමාධි වෙන්නේ නෑ. ඉස්සර එක ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ උපාධ්‍යාන වහන්සේ අරමුණු කොටගෙන මෛත්‍රී ධ්‍යාන පුරුදු කරගෙන හිටියා. එක දවසක් තුවත් ස්ථාන වෙනයි වෙන ස්ථානෙක ඉන්නේ. එක දවසක් මෛත්‍රී වඩන්න හදනවා, ධ්‍යාන වෙන්නේ සමාධි සමාධි ඉන්න බෑ. පස්සේ වෙන ගුරුවරයෙකුට කිව්වා මගේ ආචාර්ය උපාධ්‍යාන වාසයේගේ අරමුණු කරන මම මෛත්‍රී ධ්‍යාන ලබානේ හිටියා, මට දැන් මේක පිහිටන්නේ නෑනේ. පස්සේ මේ කිව්වා බලන්න උන්වහන්සේගේ
ජීවත් ඉන්නවද නැද්ද කියලා බැලුවා අපවත් වෙලා. අර විහා ලාභියාගේ උන සමාධියේ සමාධි වෙන්නේ ජීවත් නැති කෙනෙක් අරමුණු කළොත්. ඒකයි ජීවත් වෙන්න කෙනෙක් ගන්න. දැන් අපි හිතමු තමන්ගේ මව්පිය දෙන්න ජීවත් වෙන්නවා. ඉතින් මව්පිය දෙන්නගෙන් වඩාත්ම තමන් වෙනුවෙන් දුක් විඳලා තියෙන අනුග්‍රහ කළ තියෙන මව. ඉතින් ඒ දෙන්න සමාන ශීලවන්ත උනත් මව වැඩියෙන් දරුවන් කෙරෙහි කැප වෙලා තියෙන නිසා මව ඉස්සරහට හිතින් ගන්නවා. ඉස්සරහට හිතින් අරගෙන බොහෝම සතුටු මොහොනින් ඉන්න බව හිතින් අරමුණු කළා. දැන් මේ මෑණියෝ නැත්තම් අම්මා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා එක වචනයක් අරගෙන බොහෝ වේලාවක් ඒක හිතින් ආවර්ජනය කරන්න ඕන. අර ආනාපාන ධානාදී ලබාන හිතේ කෙනෙකුට ඉක්මනින්ම සමාධිය ලැබෙනවා. එහෙම නැත්නම් ඉතින් බොහෝ වේලාවක් හිතින් ඒක අරමුණු කරන්න ඕන. අපි ඒක සමාධි ලැබෙන හැටි ගැන සලකා බැලුවොත් දැන් වෛර නොවේවා වෛර නොවේවා කියන වචනය සියදහස්වරක් හිතින් ආවර්ජනය කරනකොට මේ මෑණියන්ගේ මුහුණ හොඳට අපට දැర్శණය වෙන්න පුළුවන්. එසේ දැర్శණය වුණත් නුනත් මේ මව කෙරෙහි තමන්ගේ හිතේ මෛත්‍රියේ පිහිටලා එකපාරටම හිත ධ්‍යාන බාටපත් වෙනවා. මේ මෞතුමිය කෙරෙහි අර වචනය අරමුණු කරගෙන ඒ අරමුණෙහි හිත තදින් කිඳා බහිනා වගේ සමාධි වෙනවා. ඉතින් සමාධියේ පුරුදු කෙනෙකුට ඒක ඉතින් වශී කරගන්න ලේසියි. ඒක විතක් වේචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පළවෙනි ධ්‍යානෙ. ඒක හොඳට ප්‍රගුණ කරගෙන ඊට පස්සේ විතර්ක විචාර දෙකේ ආදීනව සලකලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතිය ධ්‍යාන සමාධියෙන් කියලා අයමත් ඒ වචනෙම ගන්නවා. ඒ වචනෙම අරගෙන මෞතුමියට මෛත්‍රී කරනකොට දෙවෙනි ධ්‍යානෙ ලැබෙනවා. ඒකත් වශී කරගන්නවා. ඊළඟට එහි කියන ප්‍රීතිය ආදීන වශයෙන් සලකලා සුඛ ඒකාග්‍රතා සහිත ෘත්‍ය ධානය ලැබෙන්න අදිෂ්ඨාන කරගෙන අයමත් ඒ වචනෙම ගන්නවා. උතර තුන්වෙනි ධානයක් ලැබුණා මේක වශී කරගන්නවා. ඊළඟට දෙවෙනි වචනේ ගන්නවා. මේ අම්මා තරහ නොවේවා කියන වචනේ. ඒකනොත් අර වාගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධාන දක්වාම යනවා. ඊළඟට තුන්වෙනි වචනේ ගන්නවා. නිරුක් නිරෝගී වේවා. ඒකන ධ්‍යාන තුනක් දක්වා යනවා. ඊළඟට සෝපත් වේවා කියන හතරිනු වචනය ගන්නවා. ඒ වචනෙන්ද ධ්‍යාන තුනක් ලබනවා. උතල තමන්ගේ මෞතුමි ආරමුණු කරගෙනම වචන හතරට ධ්‍යාන තුන තුන බැගින් 12 වාරයක් සමාධි ලැබුවා. ඊළඟට පියාණන් වහන්සේ ජීවත් වෙ ඉන්නවා නම් එතුමාට ආරමුණු කරගත් ඒ 12 වාරයක් ධ්‍යාන වඩනවා. ඊළඟ තමන්ගේ ගුරුවරයා ඉන්නවා නම් ඒත් එහෙමයි. තමන්ගේ වැඩිමහල් සහෝදරයෙක් සහෝදරියක් යාගේම සුළු පියෙක් වැ මහ පියෙක් සුළු මවක් මහ මවක් වැනි තමන්ගේ හිතයිසී අය ඉන්නවනේ ජීවත්වතර ඉන්නවනම් ඒ අත්ව ගන්න එක එකේනා. එතකොට තමන්ගේ මුල් ගුරුවරයා දෙවෙනි ගුරුවරයා එමෙ නැත්නම් තමන්ට ධර්මීය උගන්වපු ගුරුවරයා එමෙ නැත්නම් තමන් මෙතන උපදෙස් ලබන ස්වාමින් වහන්සේ ඔය වාගේ සම්භාවනීය කෙනෙක් එක්කෙනා එක්ක අරගෙන 10 දිනකට විතර වෙන වෙනම ධ්‍යාන වඩනවා. වලේ 10 දෙනා මේකාසු කරන්න ඕනි ඊට පස්සේ 10 දෙනා මේක සමූහයක් කරගෙන මේ මගේ කල්යාණ මිත්‍රයෝ කියලා අර වගේම ධ්‍යාන 12ක් වඩනවා. දැන් එතකොට හිත මිතුරන් කෙරේ පහසුවෙන් පුළුවන් වුණාම තමයි මධ්‍යස්ථ කෙනෙක් ගන්නවා. Taman උපකාර කරලත් නැහැ, අමනාප වෙලත් නැහැ. වෙනි මධ්‍යස්ථ එක්කෙනෙක් අරගෙන ඒකමා වෙනුවෙන් අර වගේ එක එක වචනෙන් ධ්‍යාන 3ක් 3ක් බැගින් වඩනවා. එහෙම එක එක නාරගෙන 10 දිනක් විතර වෙන වෙනම ඒ මෛත්‍රී ධාන වඩලා මධ්‍යස්ථායට 10 දෙනා එක්කාසු කරනවා. ඊළඟට ගන්නවා අහිතවන්තේ. Tamanta ahitawanta vipaksha amanaapa pujjaleek innawa nan eyatthak ithiri issaraata aragena eyatthak ara wage එක එක වචනින් ධාන වඩනවා. එහෙම අහිතවන්තයෙකුට මෛත්‍රී වඩන්න ධ්‍යානමර කලින් කරපු තේපු දේවල් මතක් වෙලා හිත ගැටෙනවා නම් පළමුවෙන්ම ධ්‍යාන ලබාගත්ත දැන් අම්මට නම් අම්මට මෛත්‍රී කියලා ධ්‍යානයම ප්‍රකෘති කරගෙන ඒ තැනටමයි මෛත්‍රී කරන්න ඕනේ. එහෙම 10-12 හැරියක් හරි කරලා කළම අහිතවන්ත පුජ්‍යලයා කෙරෙහි ධ්‍යාන උපදවන්නට ඕනේ. අහිතවන්ත පුජ්‍යලෝ කී දෙනෙක්ද එක එකනාට වෙන වෙනම සමාදින්න ඕනේ. ධ්‍යාන වඩන්න ඕනේ. දැන් එතකොට පුජ්‍යල භේදේ අවසන් කරා. හිතවතාටත් මෙදහතාටත් අහිතවතාටත් එක හා සමානව මෛත්‍රිය පවත්වන්න පුළුවන් වුණා.
ඒකට කියනවා සීමා සම්භේදය කියලා. සීමා සම්භේදය කියන්නේ ඉම් කැඩුවා. ඉම ඉමක් නෑ දැන්. හැම දිනාටම සාධාරණව මෛත්‍රිය පවත්වන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ දැන් තමන් ඉන්න නිවසක් නම් දැන් මේ විහාරස්ථානේ නම් මේ විහාරස්ථානේ හරි මේ නිවස හරි මේ තමන් ගිහි ඉහෙලට අරගෙන මේ විහාරස්ථානේ සීල සත්‍යෝ කියලා එක කොට්ටාසයකට සත්තු කොට්ටාස එකකට අර වගේ වචන හතරට ධ්‍යාන 12 වඩනවා. ඊළඟ සීල ප්‍රාණීහු. එතකොට මේ නිවසේ නැත්නම් මේ විහාරයේ සීල ප්‍රාණීහු. එයත් අන්නත් 12 වරක්. සීල භූතයෝ, සීල කුජ්ජලයෝ, සීල ආත්භාවයත්තු, සීල ස්ත්‍රීහු, සීල පුරුෂයෝ, සීල ආර්යෝ, සීල අනාර්යෝ, සීල දෙවියෝ, සීල මිනිස්යෝ, සීල විනිපාතිකයෝ කියලා කොට්ටාස 12ක් තියෙනවා. අර වාගේම එක එක කොට්ටාසෙට මෛත්‍රී ධ්‍යාන 12 වඩනවා. හැබැයි කින් මේක අර දැන් මෙහෙම ගණන් කිව්වට වේග වේගෙන් කරන්න පුළුවන් වෙන හිත පුරුදු නැන් පස්සේ බොහොම ඉක්මනින් පුළුවන් වෙනවා. ඊට පස්සේ තමන් ඉන්න ගම්මානේ ගන්නවා. ඊට පස්සේ තමන් ඉන්න නගර ප්‍රදේශ ගන්න. හැබැයි ඒවා මේ ඒ ස්ථාන පැතිරෙන්න හිත තව ඉහළට යනවා. ඉහළට ගිහින් ඉහළ ඉඳලා බලන්න තමයි මේ කරන්නේ. හරියට වර්ෂාපතනයක් වැටෙනවා වාගේ. ඊළාට තමන් ඉන්න රටේ. ඊළාට තමන් ඉන්න ලෝකේ. ලෝකේ කිව්වහම දැන් මනුෂ්‍ය ලෝක, සතර ආපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූප රූප ලෝක, අරූප ලෝක කොට වඩන්න වෙනවා. එතකොට හිත දන්නේම නැතුව ඉහළ පිළිහෙට කියලා තමයි බලන් ඉන්නේ. බලන්න මේක දිහා බලන ලෝකේ අර වගේ සත්ත්ව කොටාස 12ට 12 ආකාරයෙන් ධ්‍යාන වඩනවා. ඊට පස්සේ දස දිශාවෙන් එක දිශාවකට ගන්නවා. දැන් තමන් ඉන්නේ නැගර දිශාව බලාගෙන නම් නැගර දිශාවේ තමන් ඉහළ ඉඳගෙන නැගර දිශාවට සත්ත්ව කොටාස 12ට අර වගේම 12 සමාපatti ධ්‍යාන සමාදිනවා. ඊළඟට දකුණට, උතුර බටහිරට, උතුරට අනු දිශා හතරට වෙන වෙනම යට දිශාවට උඩ දිශාවට. දැන් මෙහෙම ඒ මෛත්‍රී ධ්‍යාන වැඩියන් පස්සේ පුජ්‍යලයාගේ සිත හැපිතින් බ්‍රහ්ම ලෝකේ ඉන්න වගේ තමයි. ඒ සිත බොහොම කර්මන්නේ, බොහොම පිරිසුදුයි, බොහොම සෞම්‍යයි. ඉතින් එයාටගේ හිතේ තියෙන මෛත්‍රී බලය ලෝකෙට විහිදුලා ගියා වෙනවා. ඉතින් ওই මෛත්‍රී ඔච්චර ඈතට පවත්වන්න පුළුවන් වෙනවා ආලෝකය, කසිනාලෝකය හොඳින් තියෙන කෙනෙකුට. ඊට ඉස්සෙල්ලා කරනකොට ටිකක් ඉතින් අඩුපාඩුකම් දැනෙනවා. නමුත් ධ්‍යාන වඩන්න පුළුවන්. මෙන්න මේ සැලැස්ම තමයි මෛත්‍රී ධ්‍යාන වැඩීමේ පිළිවෙත. ඉතින් ධ්‍යාන වැඩීම හැම දිනාටම හැමදාම පහසුවෙන් කරන්න පුළුවන් කියලා අපි කියන්නේ. නමුත් මේකේ සැලැස්ම මෙහෙමයි. ඊළඟට දැන් අපි දැන් මෛත්‍රී කර්මස්ථානය අපි ඉස්සෙල්ලා කිව්වනේ අර දින නිවෙන්නත් එකනේ. ඒ වගේ මෛත්‍රී කර්මස්ථානයේ පාලි බසින් හරි සිංහල බසින් හරි තමන් දන්න වචන වලින් භාවිතා කිරීම ඒකට කියනවා කර්මස්ථානයේ භාවිතා කිරීම. ඒකත් කුසල. ඒකෙන් කුසල අප්‍රමාණ සිද්ධ වෙනවා. ඒක හරි උසස්ම කුසල් බාටපත් වෙන ධ්‍යානපත් තත්ත්වයට වැඩුවාමයි. කියන්නේ ඒක නිසා සරණී සූත්‍රයේ කියවන්නේ මෙත්තංජ සම්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. අනේක. දැන් මේ විදිහට මෛත්‍රියේ ධ්‍යාන ඔකට කියන මෛත්‍රී චේතෝ සමාපatti කියලා. චේතෝ විමුක්ති කියලා. මෛත්‍රී චේතෝ විමුක්ති. ඔය මත්තම දූණු කරගත්ත පුද්ගලයාට විශේෂානිසංස 11ක් ලැබෙනවා. මොනවද? සුඛං සුපති සැපෙන් නිදෙනවා. සුඛං පටිබුජ්ජති සැපෙන් අවදි වෙනවා. නේ පාපකල් සුපිනම් පස්සති නපුරු සීන නොපෙණී යනවා. මනුෂ්‍යානම් පියෝ හෝති මනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති දෙවියන්ට අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා. දැන් කරණී සූත්‍රයේදී කියවුණානේ ඒක. දේවතා රක්ඛන්ති දෙවියවිල්ලා තමව රකිනවා. ඒ කරණී සූත්‍රයේ සම්බන්ධවත් ඒක පැහැදිලි වුණානේ. නාස අග්ගේවා විසංවා සත්ත්‍වංවා කමති. ගින්නක් හරි අවියවුද්ධ හරි වසවිස හරි ශරීර ගතවන්නේ නැහැ. කවදාක්වත් ධානී නිනකොට මේ මෛත්‍රිය වැඩි එක්කෙනාට ගින්නක් ශරීර ගත වෙන්නේ, අවියවුද්ධ ශරීර ගත වෙන්නේ, වසවිස ශරීර ගත වෙන්නේ.
තුවතං චිත්තං සමාධියති. වහවහ හිත සමාධි වෙනවා. කිසි පමාවක් නැතුව හිත සමාධි වෙනවා. හිත සෞම්‍යයිනේ. මුඛවන්ව විප්පසේදති. මුනේ වර්ණේ බොහෝසෙන් ප්‍රසන්න වෙනවා. අසම්මූලනෝ කාලං කරෝති. මරණාසන්න මොහොතේදී හොඳ සිහිනුවණින් ගත වෙනවා. උත්තරින් අප්පටි විජ්ජන්තු. අරිහත්ත්වයට පත් නූනොත් බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. බඹලව උපදිනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ තාපස කෙනෙක්ව ආත්ම භාවයකදී අවුරුදු 7ක් මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මහා කල්ප 8ක් එහෙතුයින් මේ ආභාසර බමතලේ බ්‍රහ්ම සැප විඳ මහා කල්ප 8ක් 300 වාරයක් ඒ මෛත්‍රී බලයෙන්ම සක්දෙව් රජ වුණා. 500 වාරයක්ම මනුලොව දීර්ඝාවස කාලයෙහි ශක්ති රජ වුණා. තා ප්‍රදේශ රාජ්‍ය සම්පත් ආදී ලැබුව වාර අප්‍රමාණයි. ওই දේ තුන්වාසේගේ බෝධිසත්ව චරිතයක් තියෙනවා. සරුවත් මහ රහතන් වහන්සේත් එහෙම. අරක කියලා තාපස කෙනෙක්ව අත්තවරුද්දක් මෛත්‍රී ධ්‍යාන වැළඳුවා. මහා කල්පතක් ආභාසර බමතලේ ධ්‍යාන සැපවෙන්න. ඊට පස්සේ අර වගේම වාර 300ක් සද්දේව රජ වුණා. වාර 500ක් සත්විති රජ වුණා. ඒ කාලේ ධර්මද්වජ පඬිත ජාතක දේශනා කාලයේදී චත්තපාණී කියලා කපු මහත්මයෙක් එතුමාට ජාති ස්මරණ ඥානය ලැබිලා එතුමා අදිෂ්ඨාන කරගත්ත නිවන් දකින තුරු මගේ සිතේ තරහක් ඇතිනු වේවා කියලා. ඉතින් උන්වහන්සේමයි ඒ සරුවත් මහ රහතන් වහන්සේ රහත් වෙන තුරු තරහ නැහැ. බොහෝම හිත පිරිසුදුයි. අන්නේ වාගේ මෛත්‍රී ආනිශාසස සසර ගමනටත් ප්‍රයෝජන වෙනවා. නිවන් දකින්න අතිශයින් ප්‍රයෝජන වෙනවා. පාරමිතාවක් වෙනවා. නිසා මෛත්‍රී පාරමිතාවෙන් අගතන්පත් වූ ශාන්තිනායකයන් වහන්සේගේ මෛත්‍රී පාරමිතානුභාව බලයෙන් අපේ సంతාන තුලටත් මෛත්‍රී ධ්‍යාන මට්ටමටම මෛත්‍රී ධ්‍යාන දිනු කරගන්න ලැබේවා. ඒ මෛත්‍රී පාරමිතාව මුදුන් පමුණවාගෙන සතු බෝධියෙන් ලෝකෝත්තර නිර්වාණ අධිගමනයේ පිණිස හේතු ආසනාවේවා.